කොහොමද ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ ඉතින් ඔයාලා කොට දෙනෙක් මගෙන් කලින් ඉල්ලපු රෙසපි එකක් තමයි කිරි ටොෆි රෙසපි එක ඉතින් ඉස්සරහට එන සිංහල අලුත් අවුරුද්දට රස කැවිලි මේසේ නැතිවම බැරි කැවිල්ලක් තමයි කිරි ටොෆි කියලා කියන්නේ ගොඩක් දෙනා බයයි කිරි ටොෆි හදන්න මොකද පදම වෙනස් වෙනවා ඉතින් කිරි ටොෆි එක හරියට හදා ගන්න බැරි වෙයි කියලා ඉතින් අද මම මේ කියලා දෙන විදියට ඔයා කිරි ටොෆි එක හැදුවොත් ඔය අලුතින් හදන කෙනෙක් වුණත් ඔයාලට මේක ලේසියෙන්ම හරියට හදා ගන්න පුළුවන් එහෙනම් අපි බලමු කොහොමද මම කිරි ටොෆි හදාගන්නේ කියලා මුලින්ම මම අරගෙන තියෙනවා ග්‍රෑම් 510 ලුකු ටින් කිරි එකක් ඒ වගේම සීනි ග්‍රෑම් 425ක් ඇස්ට්‍රමේස හැඳි දෙකක් අරන් තියෙනවා වැනිලා තේ හැඳි දෙකක් කජු ග්‍රෑම් 40ක් වගේ පොඩියට කපාගෙන තියෙනවා ඒ වගේම කරාපු නැටි ලුකු 5-6ක් වගේ කුඩු කරලා අරගෙන තියෙනවා මම ඉස්සරහට කියන්නම් ඇයි කජු පොඩියටම කපාගෙන තියෙන්නේ කියලා ඒ වගේම වතුර කෝප්ප කාලක් අරන් තියෙනවා මුලින්ම අපි ගන්න භාජනයට ටින්කිරි සහ සීනි ඔක්කොම එකතු කරලා ටින්කිරි එක හොඳින් අර අපි ගත්ත වතුර කෝප්ප කාල හොඳින් සෝදගෙන ඒ ටින්කිරි භාජනය හොඳින් සෝදගෙන ඒකත් අපි ගන්න භාජනයටම දාගන්න අපි කිරි ටොෆි එක හදාගන්න භාජනයටම දාලා හොඳට මේ වගේ ටිකක් සීනි එක එකතු කරගන්න ඕනේ කියන්නේ ටිකක් දෙක කලවම් කරගන්න ඕනේ ඊට පස්සේ අපි මේක රිපෙන් තියාගෙන හැමින් 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 මේ විදියට හඳි ගා ගන්න ඕනේ. ඉතින් කිරි ටොෆි එකක් හදන එකේ ප්‍රධානම දේ තමයි කොයිම වෙලාවකවත් කිරි ටොෆි එක පැත්තකින් තියලා ලිපේ තියෙද්දි පැත්තකින් තියලා අපිට වෙන වැඩවල කරන්න බෑ. අනිවාර්යෙන්ම එතන ඉඳගෙනම තමයි කිරි ටොෆි එක හඳි ගන්න ඕනේ. ඒ කියන්නේ වෙන වැඩක් කරන්න බෑ. එතකොට මේක ගල් වෙනවා. ඉතින් ඒක නිසා අඩුම ගින්දරේ තමයි අපි මේක කරගන්න ඕනේ. ඉතින් ඔයා මුලින්ම හදන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ගින්දර මෙන්න මේ ප්‍රමාණයටවත් තියාගන්න. එතකොට සාමාන්‍ය විනාඩි 45ක් විතර වෙද්දි ඔයාට කිරි ටොෆි එක හදාගන්න පුළුවන්. ඔයාට හැනවා ඇති සීනි වල සද්ද තාම සීනි හොඳටම දිය වෙලා නැහැ. ඉතින් මම දැන් මේ ටික ලිපේ තියාගෙන විනාඩි 10ක් විතර වෙනවා. ඉතින් මේ ටික හොඳටම දිය වෙන්න විනාඩි 10ක් 15ක් වගේ කාලයක් යනවා. ඉතින් ඔයාට මේ සීනි ටික කුඩු කරලා ගන්නත් පුළුවන්. ඉතින් එහෙම දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ලිපේ තියාගෙන විනාඩි 15කින් විතර සීනි ටික දිය වෙනවා. ඉතින් ඔය විදිහට සීනි ටික දිය වුණාට පස්සේ මේ විදිහට හොඳට අර විදිහටම එක විදිහට කලවම් කරන්න ඉතින් කිරි ටොෆි එක හදද්දී අපිට කොහෙවත් යන්න බෑ කියලා කිව්වේ කිරි ටොෆි එක කැටි ගැහෙන්න පුළුවන් එහෙම නැත්නම් උතුරලා යන්න පුළුවන් ඒක නිසා කිරි ටොෆි එක ළඟම ඉඳගෙන මේ ටික හොඳට හැඳි ගන්න ඕනේ මේ තව විනාඩි 10කින් විතර දැන් මිශ්‍රණය හොඳට ටිකක් කුකු වෙලා තියෙන්නේ ඉතින් මේ හට්ටිය ගෑවිලා තියෙන ටිකත් එකතු කරගෙන තමයි අපි කලවම් කරගන්න ඕනේ ඊළඟට මිශ්‍රණය තව විනාඩි 10කින් බලද්දි මෙන්න මේ වගේ හොඳට පුබුළු දාගෙන වගේ එනවා. අන්න ඒ වෙලාවදී අපිට පුළුවන් අපි කුඩු කරගත්ත එනසල් ටිකයි වැන්නලා තේ හැඳි දෙකයි මේකට එකතු කරන්න. ඉතින් ඒ ටිකත් හොඳට එකතු කරගෙන එකම විදියට අර වගේම කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ මිශ්‍රණය තව හොඳට හැඳි ගන්න ඕනේ. මොකද අපිට ඕන පදම තාම ඇවිල්ලා නැහැ. මොකද අපිට ඕන අර ලස්සන කිරි ටොෆි එකේ පාට තාම ඇවිල්ලා නැහැ. ඉතින් ඒක නිසා හොඳට මේ ටික කලවම් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔය විදියට හැමින් ගින්දර අඩුම කරලා ඔයාට පුළුවන් මේ කිරි ටොෆි එක හදාගන්න. ඉතින් මම නම් සාමාන්‍යයෙන් මේක විනාඩි 40ක් විතර යනකොට හදාගන්නවා ගින්දර ටිකක් වැඩි කරලා. ඉතින් ඔයා මුලින්ම හදන කෙනෙක් නම් මේක ඊට වඩා වැඩි වෙලාවක් යාවි. ඉතින් ඒක නිසා ඒ ගැන හිතන්න එපා. ඉතින් ඒක හදද්දි තමයි ඔයාට වෙලාව හදාගන්න පුළුවන්. ඒක නිසා මුලදීම හදන කෙනෙක් නම් ගින්දර අඩුම මට්ටමේ තියාගෙන හදාගන්න. ඉතින් දැන් මිශ්‍රණයට හොඳ උකු බවක් ඇවිල්ලා තියෙනවා. ඒත් තාම අපේ මිශ්‍රණය හරිම නැහැ. ඉතින් තව විනාඩි 5ක් විතර යද්දි මේ මිශ්‍රණය හොඳ ඝන බවක් දැනෙනවා. ඒ වගේම පාටත් ටිකක් වෙනස් වෙලා වගේ තියෙනවා. අන්න ඒ වෙලාවේදී අපිට පුළුවන් අපි අර පොඩියටම කපාගත්ත කජු ටික එකතු කරගන්න. මම මේ වෙලාවේදී ඔයාලට කලින් කිව්වා කජු ටික හොඳ පොඩියට කපා ගන්න කියලා. නැත්නම් අපි මේ කිරි ටොෆි මිශ්‍රණය ලෑල්ලකට තුනී කරද්දී තුනී කරලා අපි කපනවනේ. අන්න ඒ වෙලාවට කජු කෑලි ලොකු වැඩි වුණොත් අපි කපන කිරි ටොෆි කෑලි කැඩෙන්න පුළුවන්. ඒක නිසා කජු ටික පොඩියටම කපා ගන්න. ඉතින් ඔයාට පුළුවන් මේ වෙලාවේදී මුද්දර පළන් එහෙම නැත්නම් තව ඕන දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් දාන්නේ කජු විතරයි. කජු ටිකක් දාලා හොඳට මේ ටික කලවම් කරගන්න තමයි තියෙන්නේ.
ඔයා කිරි ටොෆි හදන්න කලින් මුලින්ම කරගන්න ඕනේ ඔයා ගන්න තැටිය නැත්නම් ස්පැචුලා එක පිහිය මේ හැම දෙයක්ම ඇස්ට්‍රා හරි තෙල් හරි ටිකක් ගාලා ඒක පැත්තකින් තියාගන්න. මොකද නැත්තම් කිරි ටොෆි එක හදලා ඉවරනාට පස්සේ මේ දේවල් කරන්න බැරි නිසා මුලින්ම හදද්දී මේ දේවල් ටික තමයි කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ තව මිශ්‍රණය හොඳට උකුණාට පස්සේ මම මේකට ඇස්ට්‍රා ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඇස්ට්‍රා ටිකක් එකතු කරගන්න එකෙන් අපිට මේ මිශ්‍රණය ඉක්මනට ගල් ගැහෙන්නේ නැහැ. ඒ වගේම හොඳ රසයක් කිරි ටොෆි එකට එකතු වෙනවා. ඉතින් මම මෙතනදී සීනි ග්‍රෑම් 425ක් ගත්තට ඔයාට පුළුවන් ඒක ටිකක් අඩු කරගන්න. මොකද සමහර අය කැමති නැහැ ගොඩාක් පැණි රසට කිරි ටොෆි කන්න. ඉතින් මම මේ කවුරුද්දට හදන දෙයක්. ඉතින් කිරි ටොෆි කියන්නේ ටිකක් පැණි රස තියෙන ඕන දෙයක්. ඉතින් ඒක නිසා තමයි මම ඒ වගේ ප්‍රමාණයක් ගත්තේ. ඉතින් ඔයා පැණි රසට කැමති නැත්නම් ඔයාට පුළුවන් ඒකේ රස අඩු කරගන්න, සීනි ටිකක් අඩුවෙන් දාන්න. ඔන්න ඉතින් දැන් මගේ මේ කිරි ටොෆි මිශ්‍රණයේ පාට වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් හැන්දට හොඳ බරක් දැනෙනවා. ඒ වගේම මේ ඔක්කොම හට්ටියට අල්ලන්න වගේ බලනවා. ඉතින් අන්න ඒ වෙලාවේදී හට්ටියට අල්ලන ටිකත් හොඳට මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන හැඳි ගහ ගන්න. තාම මේ මිශ්‍රණය හරි නැහැ. මොකද මේ මිශ්‍රණය හරි ගියාම අපි දැනගන්න ඕන පදම තමයි මේ ඔක්කොම එක ගුලියක් වගේ එකට එකතු වෙනවා. අන්න ඒ වෙලාවට තමයි අපි ලිපෙන් අයින් කරගන්න ඕනේ. ඉතින් තාම එහෙම මිශ්‍රණය එහෙම එකතු වෙන්නේ නැහැ. තව ටිකක් ඝනයි. තව ටිකක් ඝන වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හොඳට මේ ඔක්කොම ටික කලවම් කරගන්න. ඒ වගේම තමයි තව බලා ගන්න පුළුවන්. ඔයාට මේ භාජනයේ දෙකට මේ හැන්දෙන් බෙදුවට පස්සේ ටික එකතු වෙන්න ටිකක් වෙලාව යනවා නම් අන්න ඒ වෙලාවටත් අපිට පුළුවන් මේක බා ගන්න. ඉතින් ඔන්න දැන් මිශ්‍රණය හරියාගෙන එන්නේ. ඉතින් ඒ වෙලාවට වර්ණිකම් වැලි කැට වගේ මේ මිශ්‍රණයෙන් නිකන් දැනෙනවා. අන්න ඒ වෙලාවට තමයි අපි මේක බා ගන්න ඕනේ. අපි තුනී කරන ලෑල්ලට දැන් මේ මිශ්‍රණය හරියාගෙන ඇවිත් තියෙන්නේ. දැන් මේ මිශ්‍රණය අපිට ලිපෙන් අයින් කරගන්න තියෙන්නේ. ඉතින් දැන් මේ ඔක්කොම හොඳට එකතු වෙනවා. ඉතින් ඔන්න ඔය වෙලාවට තමයි අපි අපේ ලෑල්ලට කිරි ටොෆි මිශ්‍රණය දාගන්න ඕනේ. ඉතින් දැන් මේ ඔක්කොම හට්ටියේ තියෙන දේවල් ටික එකතු කරලා මේ ඔක්කොම ගුලියක් විදියට මේ විදියට එකතු කරගන්න ඕනේ. ඔන්න දැන් මිශ්‍රණය හරි තැම්මම මේ ටික ලිපෙන් අයින් කරගන්න හදන්නේ. ඔයාලට කලිනුත් කිව්වා අපි මේ මිශ්‍රණය හදන්න කලින්ම තමයි අපේ ලෑල්ලේ ඇස්ට්‍රා ගා ගන්න ඕනේ පිහියේ ස්පැචුල් එකේ ඒ දේවල් වල. මොකද නැත්තම් මේක බාගද්දී අපිට ඒ දේවල් කරන්න බැරි නිසා. මේ මිශ්‍රණයට ඇස්ට්‍රා එකතු කරපු නිසා මේක ඉක්මනට තුනී කරගන්න හැම ලොකුවට බය වෙන දෙයක් නැහැ. ඒක සාමාන්‍ය විදියට තුනී කරගත්තම ඇති. අපි ගත්ත ස්පැචුල් එකේ එහෙම ඇලෙනවා නම් ඔයාලට පුළුවන් ඒක ඇස්ට්‍රා ටිකක් ගා ගන්න. ඉතින් එහෙම නැත්තම් ඔයාට පුළුවන් මේ කිරි ටොෆි එකටම ඇස්ට්‍රා ටිකක් දාගන්න. එතකොට ස්පැචුල එක ඇලෙන්නේ නැතුව හොඳට තුනි කරගන්න පුළුවන්. ඉතින් ඔයා තැටියක් ගන්නවා නම් ඔයාට පුළුවන් එක එකම ප්‍රමාණයෙන් කපා ගන්න. දැන් මම රතේ හුරුවට හදන නිසා මම ලෑල්ලක තමයි කිරි ටොෆි හදන්නේ. ඉතින් මම මේක දැම්ම තුනි කරගත්තට දැම්ම කපන්නේ නැහැ. මොකද ගොඩක් නිවෙන්න නොදී ටිකක් මට හිතෙනවා මේක කපා ගන්න පුළුවන් ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා අන්න ඒ වෙලාවට තමයි කපා ගන්නෙ. හදිස්සි වෙලා හැම කපන්න යන්න අවශ්‍ය නැහැ. මොකද ඇස්ට්‍රා දාපු නිසා මේක ඉක්මනට ඝන වෙන්නේ නැති හින්දා. ඉතින් ඔයාට එහෙම සැකයක් තියෙනවා නම් පරිස්සමට කපා ගන්න පුළුවන්. එහෙම කරගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මේක ටික වෙලාවක් යද්දී අපිට හිතෙනවා දැන් මේක කපා ගන්න පුළුවන් කියලා. මොකද මේක ඉක්මනට ගල් වෙන්නේ නැහැ. කලින් කිව්වා වගේ මේකට ඇස්ට්‍රා අපි දාගත්ත නිසා. ඉතින් ඔයා මුලින්ම හදන කෙනෙක් නම් ඔයාට දැන් අර තිබුණු බය ටිකක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා හරිම පදම අඳුර ගන්නවා නම් මුලින්ම ඔයාට පුළුවන් අඩුම ගින්දරේ මේක විනාඩි 45ක් වගේ ගියාමට හදා ගන්න. ඉතින් ඔයාට විනාඩි 45ක් වගේ මේ විදියට හදා ගන්න පුළුවන් මම අර කිව්ව විදියට. එතකොට ඔයාට දැනෙනවා හැන්දට ටිකක් බර ගතියක්, ඒ වගේම වැලි කැට වගේ අහුවෙන ගතියක්. එහෙම නැත්නම් මේ මිශ්‍රණය දෙකට කරාට පස්සේ ටික එකතු වෙන ටික වෙලාවක් යනවා. ඒ වගේම ඔක්කොම ටික ගුලියක් වගේ එකතු වෙන වෙලාවක් යනවා. අන්න ඒ වෙලාවේදී ඔයාට පුළුවන් මේ ටික ලිපෙන් අයින් කරගෙන තුනී කරගන්න.
ඉතින් විනාඩි 5කට විතර පස්සේ තමයි මම කෑලි කපන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේ වගේ ලොකු ටින්කෙරි හැකෙන් කෑලි 60ක් විතර කපා ගන්නවා. ඉතින් ඔයා ඒක කපන ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. මීට වඩා වැඩියෙන් කපා ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් 60ක් වගේ මම ගන්න කෑලි ප්‍රමාණය අනුව ඒක 60ක් වගේ මම කපා ගන්නවා. ඉතින් මම ඒක කපලා ඒ වෙලාවෙම කෑලි වෙන් වෙන් කරන්නේ නැහැ. වෙන් වශ එක එක කෑලි වෙන් කරන්නේ නැහැ. මොකද ඒක කෑල්ල කෑල්ල කපලා, ඒ කියන්නේ අපි කෑලි ටික කපා ගන්නවනේ. ඒ කපලා පැය 3කට විතර පස්සේ තමයි මේ කිරි ටොෆී එක හොඳටම නිමුණට පස්සේ තමයි වෙන භාජනයකට ඒක අයින් කරන්නේ. ඉතින් මේ විදියට පිහියෙන් කෑලි ටික ඇඳගත්තට පස්සේ මම පැය 3ක් විතර මේ ටික සර්වියට් එකකින් වහලා තියෙනවා. එතකොට හොඳට මේක නිමිලා අපිට පුළුවන් ඒක වෙන භාජනයකට අසුර ගන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම මේ කිරි ටොපි ටික හදාගත්තේ. ඉතින් මේ විදිහ හරිම රසයි හදලා බලන්න. ඉතින් ඔයා අලුතින් හදන්න ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම මේක මේ විදියට හැදුවොත් වරදින් නැතුව හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඉස්සරහට එන සිංහල අලුත් අවුරුද්දට ඔයාගේ අතින්ම මේ වගේ කිරි ටොපි හදා ගන්න. ඉතින් ඔයා වෙනදා බයෙන් හිටියා නම් ඔයාට පුළුවන් මේ විදියට ලේසියෙන් කිරි ටොපි ටිකක් හදලා බලන්න. ඉතින් මගේ බිස්නස් එකටත් මම බිස්නස් එකේ කිරි ටොපි හදන්නෙත් මේ විදියටම තමයි. ඉතින් ඔන්න ඔයාලට ලේසියෙන් හදා ගන්න විදිය මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ආයි මේ වගේ අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් ඔගොල්ලෝ හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. ඒ වගේම ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මොකද ඉස්සරහට ලස්සන videos ටිකක් අරන් එනවා.